මෙම IPL තරගාවලියේ 67 වන තරගය ලෙස අද ආරම්භ වූ මෙම තරගය වෙනුවෙන් ක්‍රීඩාකරන අවස්ථා උදා කරගෙන තිබුණේ චෙන්නයි කණ්ඩායම හා ඩිල්ලි කණ්ඩායමයි. කණ්ඩායම් දෙකේම මූලික වටේ අවසන් තරගය වූ මෙම තරගයේ ඉතාම තීරණාත්මක වූයේ චෙන්නයි කණ්ඩායමටයි. ඒ චෙන්නයි කණ්ඩායම මෙම තරගයේ ජයගතොත් ඔවුන්ට ප්ලේඔෆ් වටේ වෙනුවෙන් තමන්ගේ අවස්ථා උදා කරගන්නට හැකියාව ලැබෙන්නේයි. ආසියවාසි දිනාගත් චෙන්නා නායක මහින්ද සිං ධෝනි දිවා තරගයේදී පළමු පන්දුර පහර දෙනට තමයි තීරණය කළේ. ඒ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගෙන හොඳ අභියෝගයක් ඩිල්ලි කණ්ඩායමට ලබා දීමෙන් ආරම්භුණි. ඉතින් ඒ බලාපොරොත්තු ඉටු කරමින් ගයික්වාන්ඩ් හා කොන්වේක්ව සුපිරි ආරම්භයක් ලබාගත්ත පන්දුවාර 14 පන්දු 3කදී ලකුණු 141ක් ලබා ගනිමින් ඒ පළමු කොටස දෙවියන විට පන්දු 50කින් 6 පාර 7ක් වගේම 4 පාර 3ක් සමගින් අගනා ලකුණු 79ක් ලබාගෙන තිබුණා. ඉන් අනතුරුව දෙවෙනි කඩලොස්සේ ශිවාන් රූපේ ලකුණු 22ට දෙවි ගියා. ඒ වගේම චෙන්නයි නිමේ වැඩිම ලකුණු ලාභය පාට පත් වූ ඩෙවන් කොන්වේ පන්දු 52කදී 6 පාර 3ක් සහ 4 පාර 11ක් සමගින් ලකුණු 87කට තුන්වෙනි කඩලොස්සේ දෙවියන විට චෙන්නයි නිම පන්දු වාර 18 පන්දු 2ක් තුල ලකුණු 195ක් ලෙස තමයි කියවුනේ. ඉන් අනතුරුව චෙන්නයි නිම නියමිත පන්දු වාර 20 තුල කඩලු 3 කර ලකුණු 223ක් දක්වා රැගෙන ගියේ මහින්ද සිං ධෝනි හා රවීන්ද්‍ර ජඩේජා එක්වයි. එහිදී නායක ධෝනි නොදවි ලකුණු 5ක් වගේම ජඩේජා පන්දු 7කින් 1-6 පාරක් සහ 4 පාර 3ක් සමගින් නොදවි ලකුණු 20ක් ලබාගෙන තමයි මෙම වටිනා ලකුණු සංඛ්‍යාව කරා චෙන්නයි කණ්ඩායම රැගෙන ගියේ. පන්දු යැමේදී ඩිල්ලි කණ්ඩායමෙන් අහමද් 1 කඩුලක්, මොටිජේ ලකුණු 43ට 1 කඩුලක්, ෂකාරිය ලකුණු 36ට 1 කඩුලක් වශයෙන් තමයි කඩුල් ලබාගත් ක්‍රීඩකයන් බවට පත් වුණේ. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 224 ඉලක්කයක් හඹාගේ ඩිල්ලි කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුලදී මාතිස පතිරණ, මහේස් තීක්ෂණ, දීපක් චහර්, දේශපාණ්ඩේ හා රවීන්ද්‍ර ජඩේජාගේ පන්දු හමුවේ කඩු 9ක් දැමී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 146ක් පමණයි. ඒ අනුව චෙන්නයි කණ්ඩායමට ලකුණු 77ක ජයක් තමයි හිමි වුණේ. ඩිල්ලි කණ්ඩායමේ නායක වෝනර් හැරෙන්නට සෙසු පිතුකරවන්ට සාර්ථකවට හැකියාවක් ලැබුණේ නැහැ. ඒදි ඩේවිඩ් වෝනර් පන්දු 58කින් 6 පාර 5ක් වගේම 4 පාර 7ක් සමගින් ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 86ක්. සෙසු පිතිකරවන් දෙලජාස ලකුණු 13ක්, අක්ෂර ලකුණු 15ක් වශයෙන් තමයි ලකුණු 18 වලට ලබාගත් පිතිකරවන් බවට පත් වුණේ. චෙන්නයි කණ්ඩායම ප්ලේඔෆ් වටේට රැගෙන යමින් කඩුල් ලබාගත් චෙන්නයි කණ්ඩායමේ පන්දු යවන්නන් බවට පත් වුණේ දීපක් චහර් ලකුණු 28ට කඩුල 3ක්, දේශ් පාණ්ඩේ ලකුණු 28ට 1 කඩුලක්, රවීන්ද්‍ර ජඩේජා ටික ප්‍රහාරයක ලක්කමින් ලකුණු 50කට 1 කඩුලක්, මතිස පතිරණ තමන්ගේ රිද්මේ ඉදිර රැගෙන යමින් පන්දු වාර 4 තුල දක්ෂ පන්දු යෑමක නිර්දමෙන් ලකුණු 22ට කඩුල 2ක් වගේ මහේස් තීක්ෂණ තමන්ගේ නියමිත පන්දු වාර 4 තුල ලකුණු 23කට කඩුල 2ක් වශයෙන් තමයි කඩුල ලබාගත්තේ. එහිදී මහේස් තීක්ෂණගේ අවසාන පන්දුවාරයේ පිටපිට පන්දු දෙකකදී කඩුලු දෙකක් දැවී ගිය මොහොතේ තුන්වන පන්දුවටත් පිතිකරුවා කඩුල මුවා කිරීමේ වරදට අසු කරගනිමින් දෙවියගේ ක්‍රීඩකවල ලෙස ඉල්ලීමක් කරත් ඒ විනිසුරුගේ නිෂ්ප්‍රභය නිසාම තමයි ඔහුට කඩුල 31 අවස්ථාව මගහැරී ගියේ. ඒ වගේම තමයි අවසන් පන්දුවේදී ඔහු දෙවියගේ පිතිකරුවල ලෙස විනිසුරුව තීරණය කර ඒ පන්දුවත් පායින්නෙන් ඉවත පතිත වූ නිසා ඔහුට කඩුලු දෙකේම රැඳීනට සිදු වුණා. මේදී ඩිල්ලි කණ්ඩායම ලකුණු 77කින් පරාජය කර චෙන්නයි කණ්ඩායම ප්ලේඔෆ් වටේට පිවිසුණු දෙවන කණ්ඩායම බවටයි පත් වුණේ.